ඉන්ධන මිල බරපතල ලෙස ඉහළ නැංවීමට වඩාත්ම බලපෑවේ රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණයට ලක්වීම රුපියලේ විනිමය අනුපාතයේ වසරකට වැඩි කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ඩොලර් කළු කඩයක් බිහි වුණා බැංකු පද්ධතිය හරහා මේ රට ඩොලර් රෙව් විදේශගත ශ්‍රමිකයන් මේ කළු කඩේ හරහා ඩොලර් රෙවන්න පටන් ගත්තා මැද පෙරදිග රස්සාවක් කරන තරුණෙක් ඩොලර් 100ක් කළු කඩේ ඒජන්තයාට ඒ රටේදී බාර දුන්නම පැය කීපයක් ඇතුළත එයාගේ අම්මට එනෝ දුරකථන ඇමතුමා පුතා අපිට 250 ගන්න ඩොලර් 100 රුපියල් 25000ක් පුතා අපිට රුපියල් 25000ක් දීලා තියෙනවා අම්මේ ගෙදරට එන විදිය මට කියන්න තාත්තගේ බෙහෙත් තුණ්ඩුව WhatsApp කරන්න ගෙදරට බඩු ගේන්න ඕනි බඩු ලැයිස්තුව WhatsApp කරන්න මම පැය 24ක් ඇතුළත බඩු ටිකක් අරන් ඉතුරු සල්ලිත් අරන් ගෙදරට එනවා ඊට පස්සේ අර මෝටර් සයිකලෙන් ඇවිල්ලා බෙහෙත් ටික දෙනවා තුණ්ඩුවත් එක්ක ඒ වගේම කඩෙන් ගත්ත බඩු ටික දෙනවා බඩු බිල බඩු ටිකේ බිලත් එක්ක ඉතුරු සල්ලි අම්මා අතට දීලා ලදුපතක් අත්සන් කරගෙන අම්මයි තාත්තයි එක්ක සෙල්ෆි එකක් අරගෙන අර බිල් ටිකයි සෙල්ෆි ෆොටෝ එකයි ඔක්කොම WhatsApp කරනවා සල්ලි එව්ව එක්කෙනාට මේ සියල්ලට වෙන්නේ පැය 24යි දැන් රුපියල අවප්‍රමාණය කරලා රුපියල් 275ක් ගෙව්වත් අර තරුණයා බැංකු පද්ධතියට එයිද බැංකුවට පුළුවන් ද ඔය සේවය ලබා දෙන්න බැංකුව හරහා එව්වොත් දවසක් දෙකක් බලන් ඉන්න වෙනවා බැංකුවට සල්ලි වැටෙනකම් අම්මා මුලින්ම ගිහලා බැංකුවේ පොලිමේ ඉන්න ඕනි ඊළඟට ගිහලා ෆාමසියේ පොලිමේ ඉන්න ඕනි ඊළඟට ගිහිල්ලා බඩු කඩේ සුපිරි වෙළඳ සැලේ පොලිමේ ඉන්න ඕනි වයසක අම්මා තාත්තට ඒව කරන්න හැකියාවක් නැති නිසා දරුවෝ කැමති ගාන අඩු උනත් දැන් කළු කඩේ හරහා ඩොලර් ටික එවන්නේ ඒ නිසා මේ දැන් රුපියල පාකල පමණින් එදා බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කළ අය නැවත බැංකු පද්ධතියට පැමිණෙවියයි අපි නම් සිතන්නේ නැහැ නැති කරගන්න එක ලේසි ආපහු ගෙන්න ගන්න එක නම් අමාරුයි ඒ වගේම මේ හේතු වලට අමතරව බරපතල ලෙස මුදල් මුද්‍රණය කිරීම අපි කියන සල්ලි අච්චු ගන්නවා කියලා සල්ලි අච්චු ගැසීම ඒ වගේම 1977 සිට මේ ලිබරල් නව ලිබරල් වාදී වෙළඳ ප්‍රතිපත්තිය යටතේ ආනයන අපනයන ආනයන සීමාවන් නිදා විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසායි රුපියල කඩාවැටලා දැවැන්ත උද්ධමනයකට මූණපාලා පීඩනයට ලක්වෙන්න දුක් විඳින්න අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙන්නේ කියන එක අපි සිහිපත් කරන්න